ෝ සුබ දැසනක් මර්ග අපි සුදරම නාද දවසේ සුන්දර ඉරිධාව අර්භ කරන්නට සාකච්ඡා කර නාවක් එක්ක වටිනාදේවල් බොහොමයක් එක්ක ජීවිතයට හැල්හැප්පේම් එනෙකොට ජිවිතයේ වෙනස් වෙනවා හැබැයිඒ වෙනස හරි විදියට පාවිච්චි කරන්නට අපි අවබෝධයක් ඇතිකගැනින් හරි වටිනෝ කයිදක වුණනත් අභියෝගත් එක්සන තමයි වට නකමක් තිෙන්නේෙ මේ කාලසිමේද අපිති නබියෝග හරි වෙනස් වර්තමානි ෝකේම මුණ දිල තින ත්වන්නේ එකම අපි දිරිටන ඒ වනත් මනස නිදහස් සතියාගෙන හොඩක් ජවිතිහාට හොඳ ආකාරයට බලමින් දිටනන ඒ හරි වටිනෝ. අල්දවසත් විශේෂවර සරහකිෙපෙකුත්තේවා අඔබොබෙනුවෙන් සම්පාදනය කරපු ඒවගේ අපේ දැන හගෙන න්නවන තැන්කි පෙේරතපයෙන සුදමිනවා.ඒ සයල්ලත් එ එකක් මුලින් මයන්නෙත් ඒවගේ සුවිශේෂීමම කාරණවක් පිොන්දව කතා භහ කරනට හරි වටි කාරනමක් පිළිබඳ. ඒ ොහෝ වටික කියන දේල් එක් අප පි අදත් සූදානම් වෙලායින්න කහත ාහ කරන්නේ අතරේෙදි විශෂ මතකරන ජුන්මාසේ විිස වනිෙනදක කියයන්නේ අද පියවරුන්ගේ තින සමරනෝ ඉති බොහම ආදරෙන් ඒදනයක්ත් පතාක් කරල ආදරමී පියවරුන් වෙනුවෙන් මනධහරත් වා ආදරණී කාලවයලාවක් දෙනයක් වෙන් කරන්න ඔවන්ගේ ජීවිතය සතුරෙන් තියන්න උත්සහ කරණ කෙලත් අපි ඔබෙක් ඉල්ලාසෙත්ම. තරක කියවෝවගේ අපි අද උදෙන්ම සූදන ෙලායින්න. පේදවල්ගන කතා හ කරන්න. අප අද කතතා කරනන්නේ මුල් විශයන්ගේ ප්‍රාවිද්‍යා දිනය විීම ප්‍රාත්මක පරාවිද්‍යා දෙසතය පිළ බඳවයි කතා භහකරට ම සූදන වෙලයි. පරාදිසය ගන තාාහරන පද ම ගවර ව මැදිෙට රද බදන්න පරවිද්‍යාය පර්ත්මන්වේ ප්‍රවිද්‍යා වසන සිරිමල්ත් හත්මට අයිබන ෝදමියට. අයි. වාසන සිල්වත්ත මහත් මේ කියන්නේ මාධ්‍යයන් අපිටත් හුඟක්කු දව් කරන පුරාවිද්‍යාව පිලියෝද හොඟක් දෙවල් හයාගයන්න අපිටඒ සඳහා අවශ්‍ය සියලු දෙවල් සම්පාධන කලදන බොම හිතවත් කෙනෙක් මාධ්‍යත්තක. ඒක නිසාම්ම කැමති අද දවසදී මේ කතා භාහරම් කරදදිේ දැන් අද දවස මාධ්‍යකට ඇදි ලව කතාබහ කරන්න සුද්දරම් මෙවා අප රටේ හිතවතුන් වෙනුවෙන් පුරාවිද්‍යාවේ වටිනාක ගැනත් පැහැදිලි කරගෙනම කතාබාට අවත් හර වුවට පුරාවිද්‍යාව කෙනෙ වටනක ොද දදු මට ටක් පැද කල දෙන්නේ. රාවිද්‍යාව කියන්නේ තරග බලොැන අපි අපේ එකනකාගේ ජීවිතගත්තුත් අපිට වෙන් කරන්න බැරි දෙයක් අපි ඔබ මොනවිශය ඉගනගත්ත ඉංජිනේරු ඉන්ජනේරුවෙක් වැඩිගෙන ගත්තත් පුරාවිද්‍යාඥයක්වැඩ ඉතිහාසජ්ඥයක් දොස්තර කෙනෙක් වැඩිග ගත්තත් ත්වයිද්‍යවරෙක් ෙන්ඩිගෙන ගත්තත් අපිට ඉතිහාසය ඕනේ ඒ ඒෙන් මිදෙන්න්න බැහැනි දැන් අපි වෛද්‍යවරුන්ට රෝග ඉතිහාසේ හොය ඇන්ඩෝනේ. ඒ වගේ අපිට ඉතිහාසය මිදිලා කටයුතු කරන්න බෑ. එහින්ද අපි නිරන්තරයෙන්ම කියනවා මොන්න විෂයට ප්‍රධහන දැට දුන්නත් ඉතිහාසය පිළිබඳ කුඩාකාලයේ පටන් දරවා දැනුවත් කිරීම අතිශයින්ම වැදගත් මොකද අපට පාඩම් ඉගන්න ඕන තරන්ති නො ැම්ම අපි ගත කරන්නේ බොහොම නරක කාලයක්. එකත ඒත් අපි මේවා අපි කොමර අපේ කටයුතු කරගෙන යනවා ඒ වගේ වසංගත ලෝකයේ ලෝක ඉතිහාසේ ඕන තරක් ඇවිත් තියනවා. එත්තකොට ම ළඟ ආදර්ශක නිර්ශයකින් කිව්වේ ඉතින් එහෙම පි ඒදී පිළිබඳුනත් අපි දැනගණ්ඩා අපිට ඉතිහාසේ වැදගත් ඉතිහාසේ පුරාවිද්‍යාවයගේෙම කියන්න අහරි අමාරුවය මොකදක බොහම දීර්ධ කාලනයය එකක් මං ඔබට මෙහෙම කියන්න. දැ ඉතිහාසය කියලා කියන්නේ යිතිහාසික ලේකන තියෙන දවසිදම් මෙහාට. එතුර පුරාවිද්‍යාඥ වැඩි දුර පුරාවිද්‍යාව වැඩිපුරවධානයමු කරන්නේ ඉතිහාසයට එහා ඒකයි ඔය අපේ අචාරය සිරාන් දැරණීගල වගේ විද්වතුන් ප්‍රාගිතිහාසය ගැන හොයාගෙන යන්න. ඒ කරන්න පුළුවන් පුරාවිද්‍යාවට විතරයි. ඉති අපි ප්‍රාගීතිහාසය හොයංගයාට ඒ ප්‍රාගයිඉතිහාසික මානවයක් පුරාවිද්‍යාව කරන්නේ එක ඔහු හිටපු පරිසරය ඔව කොහොමද ගනු දෙනු කරේ එසිියල්ල චිත්‍රයක් වර්තමාන සමාජයට මවල දෙන්නඩුව. ඒ සත් සීර සයයක් සත්‍යය නෙවෙයි හැබැයි සත්්‍යයට ඉතා මාසන්න ැනකට වි්‍යාඥා පුලුවන් ද්‍යානකූල පර්ේශෂණ මගින් මේ ඉතිහාසය වර්තමානයට පෙන්වන්නට ගොඩනගන්නට ඉතින් මේ අනිත්්‍යක තමයි දැන් ඉතිහාස්ඥා ලේඛන බලලා ලේඛනවලින් ඉතිහාසේ ගොඩ නගණඩ තර්ක ගොඩ නගන්නඩ උත්සාහ ගනිද්දී පුරාවිද්‍යාඥා සම්පූර්ණයෙන්ම පදනම් කරගන්නේ සංස්කෘතික එක ඇන ආධිමානවයාගේ සංස්කෘතිය පිළිබඳ සාධක තියන ද්‍රව්‍යාත්මක සාධක ඒ ද්‍රව්‍යාත්මක සාධක ඇසුරින් තමයි සහටතාම කුඩා පබලු ඇටයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් විශාල මන්දිරයක් වෙඩ පුළුවන් ඒ සියල් සාධක දායක කරගෙන තමයි පුරාවිද්‍යාඥ මේ ඉතිහාස ගොට්නගන්නඩ උත්සාහ ගන්න . අනිවා ාසන හ මේ දිට ඉතිහාහසය කන කතා භහකරට මේකත්ක් අපි කොහොම බද් වෙලා යන කියනකාරනාව ෙනත් අප විශේෂම තරග ැනකයා ගන්නනමකද විහාසගෙන ොහෝ ජරටිතා කරන්න හැබයි අප දේවල්ගෙන අපිට දි හැඟීම කොයි වගේද. ඒක ඉතා ොහොඳ ප්‍රශ්නයක් අපේ දේවල්ගෙන අපි හැගීමක් නැතික කාල ප ක් නවා. අපි ර විරෝ ගන අපිට හෙද නිලධරින් ගැන අපිට ලොකු හැ කැක්කුමත් තිය ොන අපිස්ොයන් විනියක් ඇති කරගන්න. ඒ වගේතු ඒ වගේ දැන් අත්තීතයේ පිළිබඳ සමහර දෙනාට මේක මෙච්චර වටි නෝත්. අපිට මගතොටේ අම්බෙන බොහෝ දෙනාහන මිස්ව නිදන් වදුල කියන්නේ මොකක්ද කියලා ඒගුලන්ට ඇදගත්වෙන්න ඒ නිදන් වදුල කියන්නේ බොහෝම පස්සේ කාලික තොරතුර එකතු කල්ලා ඇතු හදපුූ මේ ග්‍රන්ථයක්. ඒ ඒකේ සත්‍යය නැහැ. තකර මිනිස්සුන්ටෝඩේ ඒකේ තියෙන දෙයක් වායාගෙන කොහරි පැම්පත් කල්ලා තියෙනවනන් දෙයක් ඒක ගන්න. හැබැයි කාටවත් තේරෙන්නෑ. ඉතිහාසේ ගොඩනගන්න මොන තරන්නම් අප පුරවස්තු ඇදගත්ව වෙනවාදකි. මං බට එක උදාහරයක් කියන්න. දැනට අවුරුදු දොලහකට විත්‍ර කලින්. පුරවිද්‍යා පාතුමින්තුටආවා එක පොලිස් දෙපාතුමේන්ති ඉහළ නිලධාරියෙක් ගේ ප්‍රදේශයක නිලධාරියෙක් තඹ පත්තිරු හතරක් අරගෙන. මං හැමදාම ස්තුතිවන්ත වෙනවා ඒ තඹපත්තිරු විශාල ගානකට විකුණන්ඩ ගියකක් හැබැයි මට හිතාගණ්ඩ බැරිී දැන් අපි ඒ විශාල මුදලකට අලවිකරන්න හිටපු දේ ගැන මොකදධතින අවබෝධය. හැබැයි අපිට ඒක හම්බනාට පස්සේ, චෝඩගංගදේව රජතුමා ගැන පිටටු භාගයක්ැ පේලි අටක් පිතර තියන මහාවංශය කියන චෝඩගංගරැත්තුමාගේ තව තොරතුරු අපිට එකුත් කරන්න පුළුවන් වුණා ඒ පත්තිරුව වලි. ඉතින් වෙන උදාහරන ඔන්නෑ දැන් අපි හැම්වලේම ඒ පුරාවස්තු වටින්්‍ය මොකද මේ ඉතිහාසය ගොටනගන්ඩ. අපි මෙච්චර් පුංචි රටක් වෙල අපිට මොනවද බැරි අපි මොනොවද කරලේ. කරපු සාධක සහිතව පෙන්න්න පුළන් එකම විශෂය පුරාවිද්‍යාව. එතරම් වටනාකමක් තියෙන අපේකම අපේ දේවල් හොයාගෙනන්න තියෙන හොඳම ස්ථානෙවාට පත්වනා පුරාවිද්‍යාව පුරාවිද්‍ය දෙපර්සමේන්තු කරන්න වු මෙහවර අති විශාලයි අප ඒ පිළබඳෝ හරි මවෝධයක් බාගීති තියෙනවාදකි. ශ්න තමයි අප හමයි යන මේ සියලු දවල් කතාභා කරන්නකොට දැන් වැඩසරණ රම්භිති බන් කිවා අභියෝග හමුවේ අපිට බොහ දේවල් කරන්න සිද්ධවෙවා කියලා. ඔබතු මේ ඇතුළු විශෂන් පපුරායි්්‍ය දෙපත්තුම දක්ෂර තුමමා ඇතුු කාරය මණ්ලයත් මේවාර කරන්නත් එවැනි කර්තාවයක් මොකද කොවි එක වෙනද කරපු ව්‍යාපෘතින් කරන්න මිනිසුන් දැනුවත් කරන්නට හුගක් දෙවල් කරන්න මේවාතේදට කඩක් ලබන්න හැබයි. මේ තත්ත්ය මතත් මාර්ග ගත ක්‍රමය තුළත් ඔබ සුවිශෂි කර්තවයෙන් රැසක් කරන්න සූදනම් රයින්න මේ දෙසතිය තුළ. කොහොමද මේ පිලොන පටියක් දැනුුවත් රීමක් කරන්න තරඟමට අවසර දෙන්න මේ පුරාවිද්‍යා ඇයි මේ කාලෙම අපි පුරා්‍ය ගැන කතා කරන්න කළ ජුලි හත්වෙන්ද තම ජාතික පුරාවිද්‍යා දිනේ. එක්දා සටසි අනුවයේ H. බෙල් මහත්මය ැනේ ප්‍රථම පුරාවිද්‍ය කොමසාරිස්තුමා රජයෙන් මුදලක් ියමිත පරිදිවෙන් කල රාවිද්‍ය කටයුතුවලට අන්ුරාධපුරේ බලාගිය දිනය සහිපත් කරන්න තමයි පුරාවිද්‍ය දිනය ජූලි හත්තයෙන්දට ද යෝදාගෙන තියෙන. ති වර්තමාන අමාත්‍යතුමත් ඒවගේ විදුරවික්‍රමනායක මැතිතුමත් මගේත් ගුරුවරයෙක් වෙන මහචාරය අනුර මනතුංග මැතිතුමත් ඉතාම උනන්ුවෙන් මේ අභියෝගට ඔබ කිවවගේ මේ අභියෝගයට මහුණ දෙමින් කොහොම ද අපි ජනතාවතරට යන් කිය එතකොට අපි දැන් අපිට කටෙන්ම කියනවා නං සාකච්ඡාවක් පවා පවත්වඩ හරි කරදරයි. හැබැයි අප එක කරනවා. එකන ඒ පුරාවිද්‍යශේත්‍රය නිලැයින්න නියල්ලිලා ඉන්න සියයට අනුවක් දෙනාට ඒ පුදුමාකර උනන්දුවක් ති නො ගැ. ඒක ඔබට සහට බාහිරෙන් පේන නැතිවෙන්ට පුළුව. පොදුවේ කියන්න පුාවිද්‍යධප පත්තුමේතුව නිහ. හැවයි බගේ අපට සම්බන්ධලා වැඩකරන නිසා මෝබල දන්නවා. ඉතින් ඒවගේ අධ්‍යස්ශ්‍රේන ජෙනරාල්තුමාගේ සංකල්පයක්කනුවි ආකියෝෆෝට් නයිට් පුරා දෙසතිය කියලා එක විෙන රටවල්වල විදාන්ධමින් ක්‍රියාත්මක වනදයක්. රා දෙසත්තිය කියලා වැඩසටහන් මාලාාවක් හඳුනුල්ල දේර පලවෙනි දවසැන ජූලි පලවෙනිදාසිට දා හතරවෙදනක්. ඒක තුල අපි ගොඩක් දේවල් කරනවා මාර්ගගත ක්‍රම්වලට අනුකූලෝ මට හිතෙනවා වෙනදාට වඩ දැන් අපි පදනම් ආර්තනය හරි පුරාවිද්‍යා දිනයට විශාල පිරිසපු රාද්‍යශේත්‍රී විශාල පිරිසක් ගන්නලා අපි දේශන තියෙනවා. සමහරයා හම්බ මූුණ ගැහෙන්න්නේ කලාතුරක හින්ද ශේත්‍ර ඔක්කමතා කරන්න පෙළවේ. මට හිතෙනම් මේ සැරේ හොඳර සවන් දෙන්න පුළුවන් වේ කියන. හොඳර දකිින්ඩ පුළුවන්ේ නොකද කාලය බොහොම් එක කියැන ඉගලන්ට කාය තින හොඳ අවබෝධයට. ඒකත් අපි හොඳ සුබවාදි විදට හිතලා දැි පල මේ කාලෙ කරන දේවල් කිහිපයක්ම තියෙනවා දැන් ජුලි හත දිනේදි කරන්නේ අපි සමාරම්භග උත්සවේ තියලා ඊට පස්සේ සවස දෙකේ ඉඳලා විතර පැයත් දෙකාක් අර අපි වෙනදට පර්ේෂණ පත්ත්‍රිකා ඉදිරිපත් කරා මෑත කාලේ ශ්‍රී ලංකාවේ දේෂ්ඨ පුරාවිද්‍යාඥයෙන් සහ විශ්වවිද්‍යාල මුල්ලංකාමන්න විධ මටම පුරාවිද්‍යාඥයෙන් සහ. නවක පුරාවිද්‍යාඥයෙන් විසි මෑත කාලීනව කරන ලද පර්ේෂණ අප අරක් සමුලයේදී ඉදිරිපත් වන නමුත් දැ මේ වතාවෙත් එහම ඉතා වටනා පතිකා සෑහෙන ප්‍රමාණයක් අපිට ලැබිල තියනෝ ඒවා. මේ ඉදිරිපත් කරන්න ඒ ඒ අයට මාර්ගගත ක්‍රමෙන් අවස්ථාව දෙනවා. ඉතින් මටහිතවා හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා වෙනදාටත් වඩා. ඇතකරද මේ සති දෙකක් ගැන දවස් දාහතරක් තුළ මොනවගේ කර්තාවයන්ද කරන්න බලාපොරොත් වෙන්නේ මේ වෙනුවෙන් ඕ උඩාක් කර්තාවයන් ආරම්භ කරන අපිඒගැන්නේ එකක් තමයි දැන්දැන් අපිට ශේත්‍රයටයන්ඩ බෑෆිල්ඩකට යඩ බැරිහින්දා ශේත්‍රය කර්ඩ නියමිතෝ තිබේ මුදේවල් සමහරක් කළ හැකි මේ කාලේ අඳුනාගණ්ඩ පුළුවන් දේවල් මොනහරතියෙනවන ඒවට පුරවිද්ධ දෙපාතුමින් තුවයි මුදල්ුවෙන් කල ප්‍රදේශ කාරයයාලට ලබාදල උදාහරනැකි රුරෝප වැඩසහ. කියල එකට සනග එකතු කරගන්න නැතුව කරන්න පුළුවන්නේ. සමහරදේවල් ඒ කළ හැකිදේ අඳුනාගන්ඩ ඉඩකඩක්දීලා අපි මුදල්වෙන් කල්ලේ ගොලන්ට ක කරගනயாට දෙෙනවා. இළඟට දිගින් දිගටම මා සහයක් එහෙම මේ ආරම්භ කරන. දෙපාතුමේන්තු ඉතාම පලපුරුද්දක් ඇති දැනුමතියෙන නිලධාරීින් විධ අන්ධේ දේශන ැනෙ සරල දැන් පුරාවිද්‍යාව කියන්නේමකදද අපි ලේඛන විද්‍යාව කාසි පිබඳ නානක විද්‍යාව ඒ වගේ ඉළඟට රසහන සංග්‍රක්ෂණය ඒ වගේ දේවල් පිළිබඳ දිගින් දිගටම . වි දිහට අපි මාර්ග ගත ක්‍රමය අනුව අපි දේශන පවත්තුල ඒ මේ සත් දෙෙසතතියතුළ තමයි ඒවාරම් කරන්න ඉල්ළඟට විශේෂ දෙයක් තවයෙනවා ඔබ දන්නවා අම්බලක් කෙනෙක්ට රුවන්වැලි සෑ දරුවන්වැලිසාෑයට සමකරන්න බෑතමා හැබැයි අපේ තියන විශාලව පේන්්ඩ තියන ගොඩනැගිල්ලක් එක සසද. ැ ගොඩ ග ලක්ත් බලම ොක්දකික හිෙන්න පුොලො හැයි මහනුවරයුගේ ඉතාම බැදගත්. සවිශේෂී වාස්තුවිද්‍යා ලක්ෂණ සහිත කලාාත්මක නිර්මාණයක් තමයි අප අම්බලම කියන්නේ. එතකොට අම්බලාම් සංරක්ෂණය කරන එක අම්බලම් නඩත්තු කරනක පුරාධ්ධපාතුමන්තුව කාරයක් සංරක්ෂණ වැඩසටහන අම්බලමු කළබඳව මහනුවර පුරාවිද්‍යා කාර්යාලියත් අනිකුත් ඒවත් ඉතාම හොඳින් කරන්න. න් නිලධාරින් ලෝව තාම හොඳ මට්ටමින් තිය ගන්න. ය අම්බලම කියන්නේ කාලෙකද සංවේදනය පුළුල්ව තිබුන් නැති කාලේ මේ මාර්ගවල අඩු පහසකන් තිබ්බ කාලේ වෙනත් තැනක නවතැන් ගණ්ඩ බැරි කාලෙක් සාකච්ඡා පවත්ව අන්ඩ දේශන පවතන් සහට බණදේශනා කරලා තින එහම ඒවත් ය න ඩ කියල ඉතින් ඒ වගේ අම්බලම ඒ එකල සමාජ සංස්කෘතික ආගමික කටයුතුට තම් වැදගත්වුණන දෙයක් කම්බලමකය නති ඒ ආරක්ෂාකිරීමේ ඉතම් වැදගත්. අනන්දකු මාරස්වාමය මත්තවයයක් ආචාරයයා නන්දකු මාරස්වාමය ඉක්දස් න ස පහේදී. උඩනට ප්‍රභූන් වෙත දිරිපත් කරනවා ලිපියක් ඔහු අවධාරණය කරනවා රැකගත්ත යුතු මහනුරියෝගේ රැ ගටයුතු. වාස්තුෘද්‍යා නිර්මාණ අතර අම්බලම අතිශයිෙන් වැදගත් කියලා තික් ඒහින් දම අපි ඔබ කවුරුද් දන්න ප්‍රසිද්ධ තාම ලස්සන කැටයම් තියන පනාවිටි අම්බලම පහු ග පහුගේ කාලය අපි සංරක්ෂණය කර අප වාස්තුවිද්‍යා සංගරක්ෂණංශය ඒ ඒ භූමියමම පරිශ්‍රේම අපි අම්බලම් පිළිබඳ තුොරතුරුම අධ්‍යස්ථානයක් ඇතිකර දැ එක. එක සියලු කටයුතු සූදානම් දැන් අමාත්‍යතුමන් ඒ අමාත්‍යතුබාන් ලව්වා එක අපි සූදානම් එදාට විවෘත කරන්න තින් හරි වැදගත් මොකද අම්වලම පිළිබඳ සුළු තැකීමක් තියෙනයට. සහ ඉදෙනගණ්ඩා ආ ආසාාවක් දක්ව නයට මේක හොඳ අවස්ථාව. ඒ කාරිත් කෙනක් සහු කියෙ මේ බල ග හැටි ේත අම්බලමක් ෝගෙන කියර කියන්න නේදේ ඒ තරමටම අපි අම්බලම පිළිබඳව තියන දැනුවත්භාව කොයි තරම් මඩුද කියෙනෙක අපිට දැනවා. එමක් දැගොන්න මෙවර පුරාවිද්‍යා දෙසතියත් එක්ක අම්බලම්. පිළිබඳව දැනුව වැඩි කරගන්නට ඒ සඳහා තොරු තුරු සංේධය කරට හොඳම අධ්‍යස්ථානක ඔබතු මෙලා නිර්මාණයකට. තැන් මේ කාරණ සියල්ලත් එක් පුරාවිද්‍යාව ගැන කතා කරකට දැන් එතුමකිවගේ මාර්ගම අපිත්. හ හ විද්‍ය න යන ට දකින රනක් මයි රාද්‍යා පත්ව ොර ඳ ලදහර සේවකින් කොයිතරම් හන්සියක් ගන්න හ තන් ංරක්ෂනය කරන මුද ව හොයා ලුදව ාවිද්‍යව ට ව හොග රන ේශන පර්ේෂන කොයිතරම් හන්සේක කරන දව . මේ කිසියක් බල තුහන්ට ොකුරාචකයක්රනවා එම මේ පිඳ අපේ තියෙන දැනු හරි අඩු ඒක හින්ද මදකොද දියොත් ැනක යම් දෙයක් කුරුටු ගාල එන්න එම තන් ඒ පිබඳ වැඩි අවධානයක් යමු නොකරන්නට තරම් සංචාරය කරන අය හගක්වෙලාවට අපි දකින ඇය වගේ ැදි දේල් කරනවා මොකද දෙන්න තියෙන පණිවිඩ මේ වගේ වෙලාක තින් අපි අපේ අම්ම තාත්තට අදරයනෙ වැඩි පිරිසක් එතකොට අපි ඒ වගේ අපි ඉතිහාසයේ සාධක ගැන හිතන්ඩ වෙන. අපි පිටරටක ඉගෙන ගත් තක් ගිහිල්ලා. ලංකාවට මොන තරන්නම් තැනක් තියෙනවාද කියන එක සංචාරය කළ යුතු ලෝකයේ රටවල් අතරින් ඉතාම විශෂ්ට ස්ථානයක් විදර ලංකාව නම් කේටනවා ඉටින් විට. ඒ මොක ද ස්වභාවික සම්පත උරුමේ වගේම සංස්කෘති ඉතිි කිසිම දවස මංහිතන් න මේ පෝස්ට එකක් ගහලාහර වෙන එ දඩුමක් දීලත් බැහැ පුරවිදධනීතිය දැන් හරි ලවත් හැබැයි දඩුවමක් දෙෙනවට වඩාස්වෑන් විනයක් ඇතිකර ගණඩෝන ම මෙතෙන්ට හානි කරන්න. මේක මේ ගඩල් බැම්මක් වෙන පුළන් ගඩොල් බැම්ම උඩ ඇවිදගෙන යානුවට වට ඇයි අපි පාරය ඇවිදගෙනයන්ට බැරි මේ පැරිි තැන්වලට ගල ගොල් බැමවු නැගල එඒ සියල්ලෙම වෙන්න අපේ අතීතේ වෙනසෙන කිටපස අපි රට ැ පරණ විතාන මහත්මයා. මහාචාර්ය සෙන්රත් පරණවිතාන ලෝකයට විවිධන්දමින් අපේ එම කැනීම්වලින් ඔ බේසිියල්ලෙන් අනාවරණය කරගත් දේවල් මේ ලෝකයට පෙන්නු හැබැයි අපි අනාගතේ ටත්ඒක තියගන්නුනතකට තමයි මේක මේ ඉන්දියන් සාගරයේ මුතු ඇට තව බොහෝ වි ජනතාවත ප්‍රසිද්ධ වෙන්නේ සහ ආදායම් ලබා ගැනීමේ සංචාරකන් ගෙන්වාගෙන ආදයම් ලබා ගැනීමේ තාම හොඳ මාගයක් හැබැයි දැනුව කිරීම වැඩසටහන් අතිශයෙන් වැදගත් ඒප නිරන්තරයෙන් කරනවා පාසල් දරුවන්ට පවරනවා සංගරක්ෂණය කයනෙ රැක බලාගන්න දරුවතුළ හැඟීමක්කනො තමට පාසලට ආසන්නතුම ස්ථානය තමගේ ගම නිවසට ආසන්නම ස්ථානය දරුව යොදවලා අප සංගරක්ෂණය මේ රැකබලාගන්නඩ පුළුවන්න්නන් ඒක තුළ ඔවුන් තුළ ඇති වෙනවා මේක තමයි මේක අපේ කියන හැඟී හවදීවල් ගැන කොයන්ඩ පෙළබෙනෝ ඔුන් කුමන විෂේයට සම්බන්ධ වනත් අපේ දේවල් රැකගන්න ම ප ර ට මොනව දශව න්ත්‍රක් නෙම පරවිද්‍ය පාර්තමේතු මගේ සිදු කරන්න සියල වැට කටයුතු ඉවිදිටම කරගෙනයන්නටත් රටේ හෙට දවස භාරගන්නන්න දරුවන් විදිහයටට අනාගත විදිට අපිත් තේව රැකගන්න අපිටත් තේවා ලොකු වක්කමක් ම පට ැල ල ේලාවෙ පිසේලුද තහ කර විශෂීම පටින කනදේවල් චූලිමසේ හත්වෙන් දැමසේන්න සේක න්දාගන්ද දෙෙසතයක් මේ ගැන කතාාහරන ස දන ට. ල ිල් පඳව දැනවත් කරේ පුරාවිද්‍යාධ පර්ත්මනය පුරාවිද්‍යාඥ වාසන සිරිමල්ත්තමහත්න්නේේ බොහොම ස්තුතිය පෙත්තක කතුනාටත් ආයිතනයටටත් ස්තුතියි ඔබදවල්ටත් තුතියි.යි බ. දෙනපත අලු වේටියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටනක කලික් කර සසිතටවේ තපස්කරත් කරන්න. සිදියෝගන්න මුලිල්ම දැනගන්න මෙම සීනෝචෙක් කරන්න.